අපි මෙතනට ගියා අපේ 50ක් විතර ඇරියා. අපි මේ ආපු අය එකින් එක ගණන් කරා. මේ සියලු දෙනාගේම ඡායාරූප අපේ ළඟ තියෙනවා. මම තමුන්නාන්සලාට වගකීමෙන් කියනවා 1447න් 1400ක් නෙවෙයි පහුගිය ප්‍රාදේශ සභා නගර සභා වල හිටපු මන්ත්‍රීවරු හා සභාපතිවරු උපසභාපතිවරු සියලු දෙනාම ආවේ 551යි. ඒ වගේම එතන හිටියා තව 150ක්වත් 200කට අතර පිරිසක් කොහොම කල් ප්‍රාදේශ සභාවල ඉඳලා පස්සේ පැරදිලා ඉන්න. ඒ වගේම ගිය සැරේ ප්‍රාදේශ සභා තරඟ කරලා පැරදිච්ච තව 200ක් විතර පිරිසක්. එඳ මේ සියලුම පිරිස ගණන් හදලා බලපුවම අපට 750කට අඩු පිරිසක් තමයි ආවේ. අපි අභියෝග කරන්න කැමති මේක සංවිධානය කරපු අපේ සහෝදර හිටපු මැති ඇමතිවරුන්ට කරුණා කරලා මේ 1401 ලයිස්තුව ඉදිරිපත් කරන්න. ඔය මේ ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු අතර බොහොම ඉස්සරහින්ම දඟලන කීප දෙනෙක් ඉන්නවා. දැන් ඊයේ මම දැක්කා අර වලල්ලාවිත සභාපතිතුමා එතුමාට යවපු ලියුම අපේ පක්ෂයේ මහලේකම්තුමා ඉරලා පුච්චන. මේ ලංකාවේ අල්ලස් කොමිසමේ පොලිස් නිලධාරීන් ගිහිල්ලා ගත්ත පගාවක් ගණන් කර කර ඉඳි අල්ලපු එකම මිනිසයා තමයි ඔය උදේ. ඉතින් විශාල ගැටලුවක් තියෙනවා. හිටපු ජනාධිපතිතුමා එතුමාගේ ඊයේ කතාවේ කියනවා මේ විධායක ජනාධිපති බලය පාවිච්චි කරලා අපේ පක්ෂයේ සභාපතිකම එතුමයින් උදුරගත්තා කියලා. මේක සම්පූර්ණ අසත් සිරිලිය රාජ්‍යනෝන සංවිධානයේ ප්‍රශ්න බරපතල ප්‍රශ්න දෙකක් ආවා. එකක් ආවේ සිරන්ති රාජපක්ෂ මැතිනියට, අනිත් ප්‍රශ්නය ආවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට. උත්සාහ ගත්තේ ඒ වෙලාවේ මේ අත්අඩංගුවට ගන්න. ඒ කට්ටිය ඇවිල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක කතා කරා. මේ වේ සාකච්ඡාව වෙලාවේ තමයි ඉතාම හදිසියෙන් මේ ජනාධිපතිතුරු දෙන්න මුණ ගැහිලා ඉල්ලා සිමිලියුමට අසංකර. එනිසා රටට ආදරේවත් පක්ෂයට ආදරේවත් පාක්ෂික මේ කතා බොරු.